අද දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ තවත් සත්ව විශේෂයක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේ ග්‍රේටර් කුඩු කියන සත්ව විශේෂය ගැන. සාමාන්‍යයෙන් අප්‍රිකාව නිජබිම් කරගත් මේ සතුන් අප්‍රිකාවේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයේ ආශ්‍රිතව තමයි වැඩිපුර හමු වෙන්නේ. ඉතින් මේ ග්‍රේටර් කුඩු කියන සත්වයන් අපි කුරචාරී සතුන් ලෙස සලකනවා. ඒත් එක්කම ඒගොල්ලන් වඩාත්ම අප්‍රිකාවේ සිටින ඇන්ටිලෝප් විශේෂ අතරින් මනා ලක්ෂණ දරන ඉතාමත් දැකුම් කළු සත්ව විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. කැරකුණු ස්වභාවයක් තියෙන අංයුගල. මේ අංයුගල සැදී තියෙන්නේ අස්ථිමය කොටසක් සහ ඊට ආවරණයක් ලෙස කොපුවක් විදිහට පිටතින් තියෙන කයිටින් කොපුවකින් තමයි මේ අංයුගල සකස් වෙලා තියෙන්නේ. එකම තමයි මේගොල්ලන්ට අර අනිකුත් ශාකභක්ෂක සතුන් වගේම දිගු හොම්බක් සහ විශාල කං පිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ බාහිර කං ගත්තොත් එහෙම බොහෝ විශාලයි අනිකුත් ශාකභක්ෂක සතුන්ට වැඩිය. ඒ කියන්නේ මේගොල්ලන්ගේ කන භාවිතා කිරීම සාමාන්‍යයෙන් හොඳ මට්ටමක පවතිනවා සහ ඒකෙන් ඒගොල්ලන් ලබා ගන්නා බාහිර පරිසරය ගැන අවබෝධය ගොඩක් වැඩි. මේගොල්ලන්ගේ ශරීරය ගත්තොත් දුඹුරු පැහැති සමෙහි සිහින් සුදු ඉරි පිහිටා තියෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සුදු ඉරි නිසා ඒගොල්ලන් වාසය කරන තනකොළ සහිත තනබිම් වල සිටීමේදී පහසුවෙන්ම මේගොල්ලන්ව විලෝපිකයන්ට අත්වෙන්න හැකියාවක් තියෙනවා. නමුත් මේ ඉරි රටාව සහ ඒ පසුබිම් වර්ණය නිසා මේගොල්ලන් හොඳ වේශාත්තරණයක් ලබලා තියෙනවා. ඒ මගින් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාවක් මේගොල්ලන්ට තියෙනවා. ඉතින් විශාල සතුන්ට අනතුරු තරමක් අඩු ස්වරූපයක් තමයි තියෙන්නේ. නමුත් විශාල ප්‍රමාණයේ මාංශ භක්ෂක විලෝපික සතුන් මගින් අනතුරු වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් මේගොල්ලන්ගේ පාද සහ අං භාවිතා කරලා ඒගොල්ලන්ට ආරක්ෂාවක් ලැබෙන බව සඳහන් වෙලා තියෙනවා. ගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ශීරපායි සතුන් වන නිසා පැටව් බිහි කිරීම වරකට එක් පැටියක් තමයි සාමාන්‍යයෙන් බිහි කරන්නේ. ඒ පැටියාව මුල් කාලයේදී කිරි මගින් පෝෂණය කරනවා මවු සතා විසින්. සාමාන්‍යයෙන් අනිකුත් ශාකභක්ෂක සතුන් වගේම පැටිය බිහි වෙලා බොහොම ස්වල්ප වේලාවකින් නැගිටීමේ හැකියාවත් මේ පැටවුන්ටත් තියෙනවා. කුඩු සත්වයන් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ වනාන්තරයේ සිටින විට ජීවිත කාලය වන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 7-8 ඒ වගේ ප්‍රමාණයක්. නමුත් කැප්ටිව්, ඒ කියන්නේ අපේ සත්ව උද්‍යානවල සහ ඒ සංරක්ෂණය කරන මධ්‍යස්ථානවල සිටිනවා නම් අවුරුදු 23-25 වගේ කාලයක් මේගොල්ලන්ව ආරක්ෂිතව අපිට රැක බලා ගන්න පුළුවන්.
ඉදිරියේ සිටින තවත් විශේෂ සත්ව විශේෂයක් වන මේ ග්‍රේට කුඩු ශාකභක්ෂක සත්ව විශේෂය දෙහිවල සත්ව උද්‍යානයේ දැක බලා ගැනීමටත් ඔබට අවස්ථාව සලස්වා දීලා තියෙනවා.